ශ්‍රීලංකාවේ සර්පයන්. ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 98ක් පමණ ජීවත් වන බවට වාර්තා ලැබී ඇති අතර ඔවුන් කුල 10කට හා ඝන 47කට අයත්ය. එම සර්ප විශේෂ අතරින් ගොඩබිම වාසී මාරාන්තික විෂසහිත සර්පයන් වන්නේ විශේෂ 5ක් පමණි. මිනිසා විෂ රහිත හා විෂසහිත සර්පය විශේෂ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් අප සතුව තිබිය යුතුය. මෙය ආකාර දෙකකට අපට වැදගත් වේ. එනම් විෂ සහිත සර්ප විශේෂ හඳුනාගෙන ඔවුන්ගෙන් ආරක්ෂා වීමට හා විෂ රහිත සර්ප විශේෂ හඳුනාගෙන නිකරුණේ විනාශ කිරීමෙන් වැළකී සිටීමය. මීනකට අපි සර්පයන් යන කවුරුන්දයි හඳුනා ගනිමු. වියලි සමක් දරන චලතාපී පරිසර උෂ්ණත්වයේ අනුව දේහ උෂ්ණත්වයේ වෙනස් වෙන උරග විශේෂයක් වේ. පටු සිලින්ඩරාකාර දිගටි දේහයක් දරයි. දේහය හිස බඳ වලිගය යන මේ කොටස් තුනකින් යුක්තය. මොවුන්ට බාහිර කන් නොපිහිටන අතර එබැවින් සම්පූර්ණ වාගී බිහිරිය. නමුත් පොළවේ ඇතිවන අඩු සංඛ්‍යාත කම්පනවලට මොවුන් සංවේදීය. දිවෙහි පූර්ව කෙළවර දෙකට බෙදී ඇත. මෙමගින් වාතයේ ඇති රසායනික සංවේදන හඳුනා ගැනීමේ හැකියාව ඇත. මෙය ගොදුරු සොයා ගැනීමේදී වැදගත් වේ. චලනය කළ හැකි ඇසිපිය නොමැති අතර දෘෂ්ටි සංවේදනයේද දුර්වලය. සර්පයින් මාංස භක්ෂක වන අතර බොහෝ විට ගිම්බන්, කෘමීන්, මත්ස්‍යයින් හා වෙනත් කුඩා උරග විශේෂ මත යැපේ. හිස්කබල හොඳින් චලනය කළ හැකි අතර එම පිහිටීම අනුව ඔවුන්ට තමාට වඩා කීප ගුණයකින් විශාල ගොදුරු ගිලීමේ හැකියාවක් ඇත. මේ සඳහා සමහා කොරල දේහයේ ප්‍රසාරණය කිරීමට ඉඩ සලසන අයුරින් සකස් වී ඇත. සර්පයන්ගේ ප්‍රධාන සංවේදී ඉන්ද්‍රිය ලෙස ජෙකොබ්සන් අවයවය පිහිටා ඇත. එය මුඛයේ උඩහණුවේ පිහිටා ඇත. මෙමගින් ලබා ගන්නා සංවේදන මගින් පරිසරයේ සිදුවන වෙනස් වීම පිළිබඳ අවබෝධයක් මොවුනට ලබා ගත හැකිය. සර්පයින් උග්‍ර විෂසහිත සර්පයින්, සාමාන්‍ය විෂසහිත සර්පයින්, සුළු විෂසහිත සර්පයින්, නීරු විෂසහිත සර්පයින් ලෙස බෙදා වෙන් කළ හැකිය. මේ ඔබ දකින්නේ ලංකාවේ සිටින විෂසහිතම සර්පයයි. මොහුට තිල් කරවලා, මගමරුවා, හබරලි යන නම් කියන ලැබේ. මේ සිටිනී දුණු කරවලයි, මුතු කරවලා යන නම් වලින් හැඳින්වෙන සර්පයයි. මොහුත් උග්‍ර විෂ සහිත සර්පයකි. මේ සිටිනී තිත් පොළඟා, දාර පොළඟා යන නම් වලින් හැඳින්වෙන සර්පයයි. මොහුත් ඉතා උග්‍ර විෂ සහිත සර්පයකි. මේ සිටිනී වැලි පොළඟායි. ඔහුත් ඉතා උග්‍ර විෂ සහිත සර්පයකි. මේ අපි කවුරුත් හඳුනන නාගයයි. මොහුත් ඉතා උග්‍ර විෂ සහිත සර්පයකි. දැන් අපි සාමාන්‍ය විෂසහිත සර්පයන් හඳුනා ගනිමු. මේ සිටින්නේ පොළොන් තිලිස්සා, කුණු කටුවා යන නම් වලින් හැඳින්වෙන සාමාන්‍ය විෂසහිත සර්පයකි. මේ සිටින්නේ මූකලන් තිලිස්සායි. මොහුත් සාමාන්‍ය විෂසහිත සර්පයකි. කුඩා මූකලන් තිලිස්සා. මොහුත් සාමාන්‍ය විෂසහිත සර්පයකි. පලා පොළඟාද සාමාන්‍ය විෂසහිත සර්පයකි. දැන් අපි සුළු විෂසහිත සර්පයන් හඳුනා ගනිමු. රෑන් මාපිලා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සුළු විෂසහිත සර්පයකි. මේ සිටින්නේ ලී මාපිලා, නාග මාපිලා යන නම් වලින් හැඳින්වෙන සුළු විෂසහිත සර්පයකි. මේ හෙන කඳයයි. මොහුත් සුළු විෂසහිත සර්පයකි. දඟර දණ්ඩාද සුළු විෂසහිත සර්පයකි. නාග මාපිලාද සුළු විෂසහිත සර්පයකි. මේ සිටින්නේ සුළු විෂසහිත ඉතා අලංකාරවත් සර්පයකි. මොහු පොල් මල් කලවරා, මල් සරා යන නම් වලින් හැඳින්වේ. මේ සිටින්නේ තුරුහාල් දණ්ඩායි. මොහු සුළු විෂසහිත සර්පයකි. මේ සිටින්නේ ඇහැටුල්ලායි. ඉතාම සුළු විෂසහිත සර්පයකි. අපි විසහනු වෙත සර්පයන් හඳුනා ගනිමු. මේ සිටින්නේ පිඹුරායි. කිසිදු විසන් නොවෙති. ඉතා විශාල ලෙස හැදෙන සර්පයකි.
කොට පිඹුරා කිසිදු විසක් නොමැති සර්පයකි. අර නිදත් කැටියා කිසිදු විසක් නොමැති සර්පයකි. කට කළුවා කිසිදු විසක් නොමැති සර්පයකි. දියබරියා නිරු විස සර්පයකි. ජලාසිත ප්‍රදේශවල වාසය කරයි. අලු රදනකයා නිරු විස සර්පයකි. අහුරු කුක්කා නිරු විස සර්පයකි. පුල්ලි දත් කැටියා නිරු විස සර්පයෙන් ගණයට අයත්තේ. දිය නයා නිරු විස සර්පයෙන් ගණයට අයත් සර්පයකි. කන උල්ලාද නීරිස සහිත සර්පයකි. ශ්‍රී ලංකාවට ආවේනික වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති සර්පයින් කවුරුන්ද? ලීමැඩිල්ලා, පඳුරු මාපිලා, ධාරකරවලා, දඟර දණ්ඩා, රත්කරවලා, දියබරියා, දිපත් නයා, මුදුකරවලා, මූකලන් තෙලිස්සා, පලාපොළඟා, මල් රදනකයා, පුල්ලි දත් කැටියා, කුඩා මූකලන් තෙලිස්සා මෙම සර්පයින් වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇත. මොවුන් ශ්‍රී ලංකාවෙන් තුරන් වූ විට මුළු ලෝකයේම තුරන් වී යනු ඇත. සර්පයින් සංරක්ෂණයට සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? සර්පයින් නිකරුණේ විනාශ කිරීමෙන් හෝ මරා දැමීමෙන් වැළකීම, සර්පයින් ස්වභාවික වාසස්ථාන විනාශ කිරීමෙන් වැළකීම, හැකි තරමින් මහා ජනතාව දැනුවත් කිරීම තුළින් ඔවුන් සර්පයන් නිකරුණේ විනාශ කිරීමෙන් වළක්වා ගැනීම, මිත්‍යා මතවල බැහැර වී සර්පයන්ට නිදහසේ වාසය කිරීමට අවස්ථාව සලසා දීම. ඉතින් ඔබත් මෙවැනි වීඩියෝ වක් තුළින් ඉදිරියේදීත් හමු වෙන බලාපොරොත්තුවෙන් AGK channel ඔබකින් සමුගන්වා.